ගේ පාලාව සාදරයෙන් පිගන්නවාද ලෙසන්න එකට මමාද කරන්නේ යගේ නිවැර ඇදිව ප්‍රථමකෝන සාහ තෙවන කෝන රුජු ප්‍රක්ෂේපන පෙනම්වලට අනුව ඉංජිනේරු ඇඳීමක් කරන්නේ කොහොමද පෙනුම් ස්ථානගත කරන්නේ කොහොමද කියනක හරි මුලින් මම්මේදීලා තියෙන රූප සටහන නැත්තා සමාංශක රූපයේ දැක්වෙන වැඩකොටස අපි කොහොමද ප්‍රමකොල් රජු ප්‍රක්ෂේපන ක්‍රමේටහ දින්න කියලා බලමුයාගේ ඉදිරි පෙනමික්. ත පැත්තෙන් ගරන්තියෙනවා පැති පෙනවා ඊ තලේ පැත්තෙන් ගරන්තියෙනවා සැලස්ම ඉහලිින් බලලා අරගෙන තියෙනවා එතකොට මේ ප්‍රතම කෝන කියන නම හැදිලා තියනෙන මේ වෘර්තපාද නොව මෙයා පළවෙනි වෘර්තපාදය මෙයා දෙවැනි වෘර්තපාදය මෙ අතුන්ගවැනි වෘත පාදය මෙයා අහතරවෙනි වෘර්තපාදය එතකොට මේ පලවෙනි වෘර්තපාදය මත වස්තුව තියලායි එක පෙනුම් ගත්තහම අපි කියනවා ඒක ප්‍රථම කකෝන් ජ පක්ෂපන පෙනුමක් කියලා එහෙනම් මෙයා පලවෙනි ගෘරත පාදය ඉන්න නිසා අපි මෙයාවන් දින්නේ මේක ක්ෂය ගැහිරු තයාටූඩිින් ඒ කියන්නේ හලග කොලේ මේ විදිහට ගත්තොත් මේ කොලේ මේ රේකාව ටඩින් ඊ අමතරව අපි ප්‍රම කොුණුජු ප්‍රක්ෂේවන ක්‍රමේද මේ පෙනුම් තිෙන දිශවාවට ප්‍රතිවරුද්ධ පැත්තෙන් තමා දින්නන්නේ එහෙෙනම් ඉදිරි පෙනවා ේදිිශාවෙන් අරගෙන නම් අපියාවද නට ප්‍රතියරුද්ධ බැත්තෙන් ඒ ගැන්න මෙතනින් පැති වෙනවා මේ දිිශාවෙන් අරගෙන තියෙනවා ඉදිරිරෙනුවට මෙහැ පැත්තිෙන් අපි පැති පෙනවා අදින් දඕන සැලැස් මහම වෙේමඳදින්නේ ඉදිරිපෙනුවට පහලින් පැහැදිලන. ඊට වස්සේ අපි මෙයාගේ කටුසටහනක් ඇදෝත් අපිට මේගේ දිරි පෙනුවෙන් බලදධි පෙනුවෙන්න මේ ගන කොටස මෙයා එවිදි අපට කටුසටහනක් අඳන්න පුළුවන්. ඊගාවට මේයාගේ පැති පෙනම බැලුවොත් මෙන්න මේ කොට අපිට වේවා අපිට මෙහම කටුසටහනක් ගන්න ගන්න බළුවන්. ඊගාවට, මේගේ සැලස්ම මෙතන්ට ගිහිල්ලා අපි මෙතන හිට ගැ බැල්ලුවත් මෙයා දිහා පේන විදිහ මේ විදිහට ලැබෙනවා පිට මතක දයාගැන් හැම්වලේම ඉදිරි පෙනුවවෙන්න මේ දුරයි සැලස්ම මෙන්න මේ දුරයි සමාන වෙඩ ඕනේ එතකොට සැලස්මිහලින් බලදි මේ වි ධාර දෙකුත් පේනවා පිට ඒ ධාර දෙක නිරූපණය කරන්නත් තෝඕනේ මෙන්න මේ විදිහට එතකොටයාග දිග අසූුවයි කියලා තියෙනවා මෙයා උස හැටයි දැන හැටයි ම් පැති පෙනුවේ මෙන්න මේොටස මෙතන හැටයි එයාගේ උසත් මේ ගොටසත් හැටයි අනිවාරෙන් මතකතියාගණඩ පැති පෙනුව මෙන්න මේ පල්ල තමා සැලැස් මේ මෙතන මේ දිීගට එන්නේ එතකොට මෙතන හැටයි ඊටබස් වාල බලන් ඕනේ මෙයාවයි්‍යක්ෂය මෙයාක්සක්ෂය කියලා ගත්තු මේ දෙකට මේ රූප දෙක දදින්න කොච්චර ඩක් ඕෝනද කියලා එතකුට මෙතන හැටයි හැටයි එකසි විස්සක් ඕෝනේ ඔයි අක්ෂයට මෙතන අසුවයි හැටයි එකසිය හතලිහක් ඕන එක්සක්ෂයට දැන් අපි විටුව බෙදා ගනිද්දී මෙන්න මේ එකය හතලි ගැ හිතල තම එක්ෂයේ පැත්ත විටුව වෙන්කරගන්න මොකද අපිට මෙන්න මෙතන තියෙන ගැප්ප එක මෙතන තියෙන ගැප්පෙසා මේ ගැප් එක සමානවා අදින්න් දෝනය අපිට දෙන ඇඳීම් කඩදාසී. එතකොට අපි හදීම් කඩදාසයක් දොන්නත් මේ විදිහේ අපි අඳින්නේ. මෙන්න මෙතනිදං එකසිහතලිහක් මැගන්නෝ මෙතන්ටාව කෙලා හිතන්න ගෝ. එතකොට ඉතුර න මෙන්න මේ කොටස මේ කොටස සමානව තුනට බෙදලා ඒකින් ලැබෙන එක පංගුවක් මෙතන සලකුණු කරනවා තව පංගුවක් මේ පැත්තෙන් සලකුණු කරනවා. ඊට පස්ස මෙතන නිඳං මෙහාට අපේ පැති පෙනබනි තියෙන්නේ මේ පැත්තෙන දෙඉන්න ඒක කොච්චරක් දිගද කියෙල බලනවා මෙන්න හැටක් තියෙනවා එතකොට මේ හැට මෙතනිදම් මෙහට ලකුණු කර ගන්නා මෙතරින් ඊට පස්සේ රිබෙනුම න්නවා මෙත න්නම් මේ පැර ගොච්චරක් තියෙනවා කියලා මතතිම් හට මෙන්න අසුවක් තියෙනවා ඒ අසුවත් මාකර ගෙන පල්ල හාට ඉඩරිටිකක් දහ ගන්නවා මේරයන්තින්න අපි ලාවට මතකරතිියගන් අත කරලන්තිින් නෑමක දියන්තිේද මේ රි සේරම කදගන්න ඕන ඒ ගත්ත විදිහටම වයියක්ක්ෂ මෙන්න මෙයාටත් මිනුම් ග්ඩ ඕනි එතකොට යි තියෙන් එක සේ විස්සයි එක සීවි්සක් කරගෙන ඉදුරන්න කොටස තුනෙන්ම් ෙද අර විදිහට මන්නල ද න්නත් තව ක්‍රමයක් තියනව ඉස්ර හදි රෝයන් ගැනගතා කරත් දකම වට කියල දෙනවා හරි එහෙමගත් හම පිට මෙන්න මේ විදිහේ කොටුවක් කෙනෝ එතකොට මෙන්න මේ දුර මේ දුර සහ මේ දුර සමානයි ආය මෙයාගේ මේ දුර මේ දුර සහ මේ දුර සමානයි බලාගන්න හොඳට එතකොට අපේ පැත්ති වෙන මඳින් දනවෙන්න මේ කොටස මේේ මෙයා එන්න මෙතන දිරි වෙනම මෙතන තියෙන් යා දින්න මේ කොටසේ සැලස්ම මෙන්න මේ ගොටසේ ඔන්න පෙනුම්තුන නිවැරදිවස්ථාන ගත වනා ඊට පස්ස ැබිට සැල්සුම් චිත්‍ර මේ විදිහ රැන් ගද පුලළුවන් ප්‍රථම කෝන ජු ප්‍රක්ෂේපන ක්‍රමයට අනුව ඉදිරි වෙන විස්සහහිම් ලද්දි සාමාන්‍ය කොටක් පේන යන්දා පැති පෙනුම මෙම පේනවා මේ විදිහයට යවැ ඇඳ ගත්තා සැලස්ම මේ විදිහයට පේවා යවැද ගත්තා මෙතකොට බලන්න මේ දෝයින් එකේ ඉස්සරහිම් බලද්දි මේ කපල තියෙන ධාරය මේ පැත්තෙන් අපිට පේන්න නමුත් මෙම දාරත් තියනොකිල අපි ඉදිරිගනිීම නිරපණය කරණ්ඩ ඕන. ඒ අපි කරන්න මේ පැතිවෙනේ ධාරය කපල තියෙන තැනට කෙලින් මෙ කඩේරක් දානෝ. කඩේරන් ද්දි මෙතන මේ කොටස ගෑවිලා දන් ගෝන මෙතන මේ කොටසත් ගැයිලා තිෙන්න්න ඕනනි පැහදලේනේ හරි ඊගාවට මිනෝම් ටිග දාලා දෝයින්නිිකේ වැඩ අවසාන ක රන්් ඕනේ අපි දැම් බලමු ෝන පක්ෂවන කමට අනු කොහොමද සැසුම් චිත්‍ර කඳින්න කියලා බලාගන්ඩ තෙවනකෝන ප්‍රක්ෂේපන ක්‍රමය ඒක ෙදී අපි අර බෘරතපාද හිතුවොත් එක දෙක තුුණ හතර එතකොට අපි තුන්වැනි වෘරපාද මවස්තු තියල තමා තෙවන කොෝන රජ ප්‍රක්ෂණ ක්‍රමටනු සැසුම් චිත්‍ර කඳන්නේ එහෙනම් මේකි එක්ක්ෂයට හලිින් තමා සැවසම් චිත්‍ර ඉදිරිපෙනම සහ පැතිපෙනු අදින් ඕොනේ එහෙන මෙයාට බහලින් මතගතියාගන්න තෙවනකෝනවලදි අි පෙනුම් ගන්න දිශාවමයි අඳන්න න එක් මේ පැත්තෙන් ගත්තන්න එයාව මෙතනින් අඳන්නේ බයි මේ පැත්තෙන් ගත්තන යා මෙතනින් අදින ඉස හැමවලේ මතන් සැලස් හැමවලේ මතිින් ඉදිරිපෙන මට හෙලින් හෝ පහලින් ප්‍රථම ඕන ෝන ක්‍රමේ නං ඉදිරිපෙනීමට පහලින් ඇදා තෙවන ෝන නිසා ඉදිරිපෙන ට හලින් අදදින එතකොට මෙතනි සෙද්දේන ය විදිහට අරගෙන අරි විදහෂ මිස්සෙල්ලා අපිකට විදිහම කටු සහන ගාගැෙන ඔයාලට පුළුවන් පිටුව වෙන් කර ගෙන පෙිවෙලට මෙන්න මේ විදිහට තෙවන්න ඕෝන ්‍රක්ෂේපන ක්‍රමේයට අනුව සැල් සම්චිත්‍රයක් අඳින්ද හරි අදට මං අපේ පාඩම අතරගනවා මාත කරන්දදිල හිටියට ල්ඩ ොඩක් ස්තූති ඉදදිරිී ීඩියෝ පාන මවි මංතතා කරණන්න බලාපොරොත්තු වෙනවා ඉිනේර දම කොහොමද ඉංජිනේර ඇදීමකද හොමද අප චේදන තලයක් බැක්වන් නිසාහ ප්‍රථම කෝණසා තියවන කෝනලින් ඇඳළ දුන්න දෝවින් එකට අදාල සමාංචක ප්‍රක්ෂේප නැතින හොමද කියේලා හරි ඔලට මේක තේරුණනා නං අල ගයාලුවන්ටත් බලන්ඩර් අපයෝ සබස්කරයිප් කරලා ෂයා කරන්නත් තමතක් කරන්න එපා තැකිවා.